තේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය ත්‍රෛනිකායක මහනා හිමිවරුන්ගේ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා මාලිකාවේ මහමළුවේදී පසුගියදා පැවැත්වුණා. එහිදී සියම් මහනිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගලනා හිමියන් සහ අස්කිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතනනා හිමියන් වෙනුවෙන් උස් අසුන්ද ශ්‍රී ලංකා රාමංච මහනිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නා හිමියන්ට සහ ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමියන් උදෙසා තරමක් උසින් අඩු අසුන්ද පනවා තිබූ ආකාරය දැකගත හැකි වුණා. ඒ සම්බන්ධයෙන් රාමඤ්ඤ මහනිකායේ මහා ලේඛකාධිකාරී හිමි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ලිපියක් නිකුත් කරනු ලැබුවා. එම ලිපිය මගින් උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ බුද්ධ වචනය අනුව ප්‍රමුඛත්වයේ දී යුත්තේ උපසම්පන්න වස්ගණනින් වැඩි හිමිවරුන්ගේ වෘද්ධ පටිපාටිය අනුව බවයි. වයසින් සහ වස්ගණනින් ඉහළ මට්ටමක සිටින රාමඤ්ඤ අමරපුර නිකායන්හි මහනා හිමිවරුන් උදෙසා පහත් පෙළේ අසුන් පනවා, වස්ගණනින් අඩු අස්කිරි සහ මල්වතු මහනා හිමිවරු උදෙසා වේදිකාවේ උස් අසුන් පනවා තිබීම ගිහි පැවිදි බොහෝ පිරිසකගේ පිළිකුලට හා උපහාසයට ලක් වූ බවයි එහි දැක්වෙන්නේ. ඒ අනුව මෙම ක්‍රියාව සිදු කළ පිරිස්වලින් වහා කරුණු විමසා මේ සම්බන්ධයෙන් යම් පියවරක් ගන්නා ලෙසත්, එසේ නොගන්නේ නම් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය ශ්‍රී ලංකා අමරපුර නිකායද සමග එක්ව නිකායන් දෙකෙහි ශාසනික ගෞරවය ආරක්ෂා වන පරිදි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා තීරණය කළ බවත් එහි වැඩිදුරටත් සඳහන්.